විජේදාස රාජපක්ෂ කියන්නේ දැන් එයා කතා කරුවේ වෙන එකක්. එයා නිකන් බොරු දැන් දැන් මෙමුනේ සමහර උන්ට අවස්ථාව හම්බ වුණාම කියන්න බොරුවම් බොරු ඔක්කොම කියනවා. එයා හිටියා මේ රටේ නීති ඇමති හැටියට නේ. නීතිය නීති මේ 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 මොකද මේ එතුමාගේ අමාත්‍යංශය දා ඇතුනේ අධිකරණ ඇමතිතුමා. අධිකරණ ඇමතිතුමාට කරන්න බැරි වුණා ඒ. දැන් මොකද කියන්නේ මේ මුස්ලිම් අතර දෙනෙක් නිසා මේ කටයුතු කරන්න බැරි වුණා. තමුසේ වැඩක් නැහැ නේ නා. හෑ තමුසේ වැඩක් නැහැ. නිකන් ඉන්න ආල්පාරුව හතර දිනේ කිව්වා නම් මෙයා ගන්න එපා අරයා කරන්න එපා තමුසේ වැඩක් නැහැ. තමුසේ වැඩේ හරියට කරලා නැහැ. එතකොට තමුසේ දැන් ඔය තේ කඩේට තේ ගන්නත් ෆිට නැහැ. තමුසේ තමුසේ පුතයි තනි කර කෙරුවේ බිස්නස් තමයි. එවන්ගාඩ් 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 රැටත් එවන්ගාඩ් දවල්ටත් එවන්ගාඩ් නැගිටිනකොටත් එවන්ගාඩ් පුතා එම අමාත්‍යංශ ඉස්සරහා පිටම 2015 ඉඳලා එම අමාත්‍යංශ ඉස්සරහා පිටම ඉඳලා ගේම් තමයි ගෙව්වේ. ඒක මුළු රටම දන්න. අපි ගැන චෝදනා කරන්න විජේදාසගේ තාත්තරත් බෑ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. මා සූදානම් ඉදිරියේ. ඔව්. CID එකට හෝ පොලිස් මූලස්ථානයේ කැඳවීමක් කරොත් කට උත්තරයක් දෙන්න. කටද මම දෙන්න ඕනේ. මම දීලා දිනන්නේ. මමනේ පැමිණිලි කරලා දෙන්නේ දිගින් දිගටම. මේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව මම තමයි සැරෙන් සැරේ ප්‍රකාශ කරලා දෙන්නේ. ඉන් රයිටින් දීලා දෙන්නේ. අලුත් ගම සිද්ධිය වෙන්න ඉසර මම ගිහිලා කිව්වා किसीम उत्सव तीनवा विजयदास राजपक्ष दिव्य गील एलियट विमी असाद असाद नम पावित कर එයාට අද ඩිමාන්ඩ් ලියුම මම ඉතින් 11 12 වෙනකොට එයාගේ අතට හම්බ වෙයි. ඒකට එයා පිළිතුර දීපදින්. ඒ නිසා විජේදාසගේ කබඩ් එකේ ස්කෙලිටන් තියෙනවා. අසත්සාලිගේ කබඩ් එකේ පිරිසිදුව තියෙනවා. එච්චරයි විජේදාසරේ අසත්සාලිගේ තියෙන වෙනස. ගේම් නෑ, හොරකම් නෑ, වංචා නෑ, දූෂණේ නෑ. පුළුවන් නම් මේ රටේ කවුරු ඉන්නවා නම් එය එකක් අසත්සාලි වෙනින් පෙන්වන්නට කියනවා. ත්‍රස්තවාදී ක්‍රියාවක් තියෙනවා නම් ඒකත් පෙන්වන්නට කියනවා. ඕනෑම ඕනෑම වීරයෙකුට දැන් WhatsApp ඊරේ ඉන්නවා ආ Facebook ඊරේ ඉන්නවා ඒගොල්ලන්ට කියන්නේ මම එක දෙයයි කරුණා කරලා අසත්සාලිකව තියනවා නම් CID එකට ගිහිල්ලා එක entry ගයින දාන්න උනේ මේව ත්‍රස්තක්‍රියාවක් තියනවා මේව ත්‍රස්තවාදී තියාගෙන ඉන්න මේව ත්‍රස්තවාදී උදව් කරලා තියනවා කියලා එකක් පෙන්නුවොත් මම සියලු දෙයක්ම ඉවත් කරනවා නෑ ඔබතුමා චෝදනාවක් කරා බරපතල චෝදනාවක් අධිකරණ කියන්නේ ජජ්ලා තුන් දෙනෙක් මේක සම්බන්ධයි කියලා ඒ කියන්නේ මේ CID එකට උත්තර දෙන්න සූදානම්ද ඕන වෙලාවක ඕන දෙයක් දැන් මම අද මට ડોකියුමන්ට්ස් ටික මගේ අතට අදාහුව වෙනවා මම කිව්වේ ජජ්ස්ලා තුන් හතර දෙනෙක් ඉන්නවා කියන එක අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා හැබැයි එක ජජ්ගේ විස්තර ටික මට අද දවල්ට හම්බ වෙනවා ඒක මම යවන්න ඕන තැනට මම යවනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට ඕනේ මේ රට තුල සිංහල දෙමළ මුස්ලිම් බර්ග කියන ජාතියන් හතර අපි ජාතියන් හතරක් වශයෙන් නෙවෙයි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් නැගී සිටින්න ඕනේ අපි ඒක තමයි අපිට වෙන්න ඕනේ මේ රට මේ වගේ තත්ත්වයකට පත් කරලා බියෙන් ජීවත් වෙන්න නෙවෙයි අපි ත්‍රස්තවාදීන් ඉඩ දෙන්නේ නැති හින්දා තමයි අදත් අපි පාරේ ඉන්නේ දරුවන්ගේ රැකවරණය දරුවන්ව ආරක්ෂා කරන්නත් අපි පාරට එළදෙන මොකටද ඒකයි මම ආණ්ඩුකාරය වශයෙන් පත් කරච්ච මාස 4කට කරලා තියෙන වැඩ මම ඉත අවුරුදු 20කටවත් ආණ්ඩුකාරවරේ කරලා නැහැ කියන එක මම මේ අවස්සේ ප්‍රකාශ කරන්න ඕනේ. දන්න නම කියන්න පුළුවන්ද අපිට? නෑ ඒක දැන් කරන්න බෑ. ඒක අද දවල්ට ආවට පස්සේ යවන්න ඕනේ තැනට මම යවලා ඊට පස්සේ ඒගොල්ලන් ඉන්ක්වයරි කරනකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කවුද ජජ් කියලා. ඒ කියන්නේ තුන් දෙනාගේ විස්තර හරියද? නෑ නෑ මම තුන් දෙනා කියන්නේ තුන් හතර දෙනෙක් ඉන්නවා කියන ආරංචිය තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් මම කිව්වා මට ඒකෙන් එක්කෙනෙක්ව දන්නවා. ඒ එක්කෙනාගේ විස්තර මම ඊට ඉස්සර දීලාද මම මේ බෝම්බේ යන්න ඉස්සර ජුඩිෂරි සර්විස් කමිෂන් එකට ගිහිල්ලා කම්ප්ලේන් එකක් දාන්න තමයි හිටියේ මගේ වෙලාව මේකත් එකම මම ඉතින් මේ බෝම්බේ ගියා ඒ කලබල එතකද සුමාන දෙකක් විතර පරක් වුණා එතන උසාවෙන් CID එක මම දෙන්නේ නැහැ මම මට නායකෙක් ඉන්නවනේ මගේ රටේ ජනාධිපතිතුමාට මම ඒක අද යවනවා ඒවා ඒවයි අද දවල් වෙනකොට බලන්නකෝ මුස්ලිම් 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 ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ මුස්ලිම් ජජ් කෙනෙක්